අපේ කරුණායක ගරු සජිත්ේන්ද්‍ර තුමා මම කියන්නේ අද දින ඇතුළත එවැනි මිල පිළිතුරක් ලබා දෙයි අග්‍රාමාත්‍යතුමාට. මගේ අදහස මගේ පෞද්ගලික අදහස නම් කියුවේ මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයාට විපක්ෂයේ කැඳවල තීන්දුව తీරන ගත්තා කියන රබර් සීල් එක තියාගන්න අපි අවස්ථාව නොදී යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මොකද එතන ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙන දේවල් සිද්ධ කරන්න වෙන්නේ නැහැ. අර අපි දැක්කල කල්තුර පැත්තේ මන්ත්‍රීතුමියගේ රත්තරන් අදහසක් කිව්වා මේ පාර්ලිමේන්තුවේ මීටර් මේ 100ක් දුර කිව්වොත් 75 දෙනා දාන්න පුළුවන්. ඒ 75 දෙනා දාලා හරි පාර්ලිමේන්තුව කියන්න කියලා කියනවා. මට අඩුම ගානේ මේ මීටර් 100 මීටර් මීටරේ ගැන තියෙන අදහසවත් නැහැ. මොකද ඒනට හැබැයි කතා කරොත් කට ඇදියොත් කියන්නේ මේ ලදුරුවොන්ට කියලා වැඩක් නැහැ කියලා. අපි ඉතින් ඒ ලදුරුවට කියනවා මීටරේ මීටර් 100 දුර කොච්චරද කියලා දැනගන්න. පාර්ලිමේන්තුව කැඳවල මේ පෝලිං ගහලා කරන්න කියලා අපි කියන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුලත් නිරෝධායන ක්‍රියාවලිය අනුගමනය කරමින් මේ තීන්දුව තීරණ ගැනීමට හැකි වෙන වැඩසටහනක් හදන්න. ඒක පාර්ලිමේන්තු මහලේකම්වරයා ඒ අවශ්‍ය වටපිටාව හදයි. එහෙම මේ බොරු හේතු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මොකද්ද විස්සම් වැටුප හදාගන්න පාර්ලිමේන්තුවෙන් අන්න ඕන වෙලා වැටුප හදාගන්න මේ එක එක හේතු හදලා දැන් ওই රත්තරන් අදහසත් එක්ක හේතු හතරක් හදද්දි අපි කියනවා මේ කිසිම දෙයක් නෙමෙයි රාජපක්ෂලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වලපල්ලට යන එක බලපන්න පාර්ලිමේන්තුවට. දැන් ඒක ඔය මම දැක්ක මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කරන පිටුමන ව්‍යවස්ථාව හරියට කියලා ජනාධිපතිවරයාට පුනරාවර්තන වියදම් සඳහා ඵලයේ තිබුණට මේ සහනාධාර ලබා දෙන්න වෙන වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න එහෙම බලයක් කොහෙ කොහෙවත් නැහැ. ඒ පුනරාවර්තන වියදම් කියන්නේ මේ රටේ රාජ්‍ය සේවකයන් අඩු ටික ගෙවන්න අත්‍යවශ්‍ය කාරණා ටිකෙන් විතරයි. ඉතින් මේ කරුණ හරියට විග්‍රහ නොකර මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා වීඩියෝ වෙන්න හදනවා. දැන් අපි ඒ මට්ටමින් මේ රට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා නම් ජනතාව බලාගෙන ඉඳීද අපි විපක්ෂයේ ඉඳලා අපිට බලාගෙන ඉන්න පුළුවන්. ඒ නිසා අපි ඒකයි කියන්නේ මේ ඉදිරි දින කීපය තුළ මේ රට වැරදි දිශාවකට යනවා නම් විපක්ෂයේ විදියට අපි ගන්න ඕන පියවර ඉදිරියේදී අරගන්න කටයුතු. ඒක මේ මහේෂ විධානගේ කියන්න ඕනේ අපේ පක්ෂේ නායකතුමා වැඩි බලයක් තියෙන විපක්ෂේ නායකතුමා විදිහට එතුමා ප්‍රකාශයක් කරා මාධ්‍යයට මේ රටටම අපිට මේ වෙලාවේ දෝෂාභියෝග විශ්වාසභංග දෙන්න නැත්නම් ආණ්ඩු අපහසුතාවට පත් කරන අවශ්‍ය නැහැ. මේ රටේ ජනතාවට සාහන සලසන්න අවශ්‍ය නියමානුකූල ක්‍රමවේදයක් හදන්න තමයි පාර්ලිමේන්තුව කැඳවන්නේ. ඉතින් ඒකෙදී අපිට ওই කියන වරප්‍රසාද මුකුත් එපා කියලා. මෙතන හිම ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. පරණ පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියන ඔය බෝඩ් එක ගහන්නේ දැන් අලුත් පාර්ලිමේන්තුව ওই බඩු ටිකෙන් නැද්ද අලුත්ම ටිකක් දෙන්නේ. මේ බොරු මෝඩ තර්කයක්නේ. ආයි ළඟ පාර්ලිමේන්තුවේත් ඔය සෙට් එකමනේ එන්නේ. එමනම් පාර්ලිමේන්තුව වහලා දාන්න හදනවා නම් ඔන්න පරණ පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියලා කියනවා. නෑ එහෙම නෙමෙයි. මේ පාර්ලිමේන්තුව කැඳවලා සැබෑවටම ජනතා සහන ලබා දීමේ විපක්ෂයේ ඉල්ලීම් සහ තර්කානුකූල ඉදිරිපත් කරාම මේකට දෙන උත්තරයක් නෑ. මේ වෙනකොට වෙන මංකොල්ලයක් සිද්ධ වෙන්නේ. ඒ විපක්ෂයේ එන තර්කවලට උත්තර දෙන්න බැරුව සහ රටේ ජනතාව ගුණාට අන්දගෙන මේ ගමනේ යන්න පුළුවන් කියන විශ්වාසයත් එක තමයි පාර්ලිමේන්තුව කැඳවන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ වෙලාවේ පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව අපි හරි ගමනක් යනවා කියලා හිතාගෙන ඉන්නව නම් මේ රටේ ජනතාව මං හිතන්නේ මෝඩ වෙන්නේ නැහැ. ආණ්ඩුව එදා නොවැම්බර් 11 වෙනිදා රටේ ජනතාවට දීපු කාරණාව තීන්දුව අද වෙනකොට බොරුවක් වෙලා තියෙනවා කියන එක රටේ ජනතාව තේරුම් ගන්න තියෙන නිසා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කියන්නේ අපි ආණ්ඩුවට මේ ගමන යන්න උපරිම සහයෝගය දෙන්න අවශ්‍ය නියමානුකූල රාමුවක් හදන්න කියන එක නේද?